අදත් මගේ YouTube channel එකට එකතු වෙච්ච ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද මම අරන් යල් තියෙන්නේ මොසැම්බික් තිලාපියා ගැන වීඩියෝ එකක්. එහෙනම් අපි වීඩියෝ එකට යමු. පළවෙනි කාරණේ තමයි මේගොල්ලෝ සික්ලීට් කුලයට ඇතුළත් වීම. මේගොල්ලන් නිදිබිම වෙන්නේ දකුණු අප්‍රිකාව. අපේ රටේ ජනප්‍රිය මාළුවේ. මේගොල්ලන්ගේ කටුක පරිසරයට හොඳින් මුහුණ දීමේ හැකියාවකුත් තියෙනවා. මොසැම්බික් මාළුවා කළු රෝස මිශ්‍ර රතු හා සුදු බෑන් ඉන්නවා. මේගොල්ල සුරතලේට වගේම සමහර රටවල ආහාර සඳහා ඇති කරනවා. ගොඩක් වරණවත් අය තමයි සුරතලේට ඇති කරන්නේ. මේගොල්ලන්ගේ විශාල ඩෝසල් වලින් ශරීරයට වැඩි අලංකාරයක් ලැබෙනවා. ඒ වගේම ශරීරයේ කළු පැල්ලම් දකින්නත් පුළුවන්. මේගොල්ලෝ වංචි වශයෙන් ජීවත් වෙන්න කැමති. ඒ වගේම මේගොල්ලෝ සාමාන්‍ය පිරිසිදු ජලයේ තමයි ජීවත් වෙන්න ගොඩක් ප්‍රිය කරන්නේ. පිරිමි සතා සාමාන්‍යයෙන් ආක්‍රමණශීලී වැඩි. පිරිමි සතා ගැහණු සතාට වඩා තරමක් දෙලි ස්වභාවයකින් යුක්තයි. ඒ වගේම පැහැයෙන් වැඩි. ගැහණු සතාගේ උදරය විශාලයි. පැඩුණු මාළුවේ සාමාන්‍යයෙන් අඩියක් විතර දිගයි. ඒ වගේම බර කිලෝග්‍රෑම්කක් විතර වෙනවා. මේගොල්ලන් විශාල වෙන නිසා ටැංකියකට වඩා පොන්ඩ් එකක් හදනවා නම් ගොඩක් හොඳයි. පොඩි මාළු ටැංකියක නම් හදන්න පුළුවන්. මේ පොඩ මේ පැටව නම් පොඩි මාළු ටැංකියක හදන්න පුළුවන්. ඇක්වේරියම් එකදී බ්‍රීඩ් කරනකොට ටැංකිය පතුල ගල්වැලි වගේ දේවල් දාන්න. මේගොල්ලන් ටැංකිය පතුල ගල්වැලි ඉවත් කරලා කූඩු හදනවා. ඒ වගේම බිත්තර දැම්මට පස්සේ ගහන සතා ඒ බිත්තර කට ඇතුලේ තියාගෙන කටව ලැබෙනකන් ආරක්ෂා කරනවා. ඒ වගේම මේගොල්ලෝ තෙරපි වලටත් ගන්නවා. මේගොල්ලෝ සොර භක්ෂකයි. ගොඩක් කැල්ගි වර්ග ගන්න ආසයි. ඒ වගේම පණු පැටව මාළු කෑම පැරට්ස් සීෆුඩ් වගේ දේවල් දෙන්නත් පුළුවන්. ටැංකිය හදනවා නම් ෆිල්ටරයක් තියෙන්න ඕන. මගේ channel එක හොඳ නම් අනිවාර්යෙන් channel එක subscribe කරන්න. මේ වීඩියෝ එක හොඳ නම් මේ වීඩියෝ එක like කරන්න, share කරන්න, comment කරන්න.